सुंदर ने डॉक्टर अर्जुन डिसिल्वा मे नीलिका मालविकी हरि मे उपलब्ध किया जनाधिपति अते तमाय मे तीरने मे रट मे वेला वहल मै दिदास विषय के मै वलति बिच तत्ट गिना वो जनवारी वेन जीवित दहाट दाह बेरगंड पूर्वा मे गिर मे कि जीवित दहाट दाह बेरगंड कथा करन्न तमाय रणिल विक्रमसिंह महात्या जनाधिपति हमगुणे किरेवला දැන් එක්සත් ජාතික පක්ෂය කියනවා. එතකොට විපක්ෂයේ කියන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ කියනවා නෑ මේ ගියේ ඩීල් එකකට කියලා. එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා කියනවා නෑ ඩීල් දැන් මේ අපි නෙමේ ඩීල් දාලා තියෙන සමගි ජන බලවේගයේ කියලා. අනේ මේ දේශපාලනය ඔයාගේ ඔවා කතා කරලා ඇති වැඩක් නෑ. අපිට දැන්වත් බැරිද මේ අරා දේශපාලනයෙන් පොඩ්ඩක් එලියට එන්න දෙයනේ. මේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත කරන නෙවෙයිද මේ කතා කරන්නේ. जनाधिपति विपक्ष नायक विपक्ष අද 19 සුවසරිය නැත්තම් ජීවිත කීයක් මෙලහට මේවා වෙනවද ඉතින් මම කියන්නේ හැබැයි ඒකට ජනාධිපති වහන්සේ ස්තුති කරනවා මම හරි මාත් එක දීර්ඝ සාකච්ඡාවක් කරා එතුමා ගිය සතිය කලින් සතිය සුවසරිය සම්බන්ධයෙන් මම කිව්වා ජනාධිපතිතුමා බලන්න නිර්දේශ පාලනය කොහොමද මේ වැඩේ යන්නේ එක දවසකට කී දහහක් මේකෙන් ගෙනියනවා දැන් කවුරුත් කොරෝනා වලට ගෙනියන්නේ නැහැ මැරෙන්න ගියත් කවුරුත් එන්නේ නැහැ උදව් කරන්න එන්නේ නැහැ ත්‍රිවිලදකක් එන්නේ නැහැ ඌබ කෙනෙක් එන්නේ නැහැ මැරෙන්න ගියා අපි විතරයි ඉන්නේ 19 වෙනි සුවසරිය ජනාධිපතිතුමා අගය කරා ඉහළින්ම අගය කරා අගය කළා ස්වේච්ඡාවෙන් මේක අරගෙන යන මණ්ඩලය නැවතත්පත් කරා දුමින්ද රත්නායක විජයමල්ලසේකර ආසිත දසිල්වා සංජසාල්ගාදු සහ විදේශ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පොලිස්පති වෙනුවෙන් සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වරයා කියන්නේ මේ රටේ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධානියෝ එතුමා මේ සම්බන්ධයෙන් ජනතාවගේ මතය එතුමාටත් 142 ඡන්ද දුන්නා වෝටාබේ මහත්තයාට 152ක් දෙනකොට සජිත් මහත්තයාට 42ක් ඡන්ද දුන්නා මේ රටේ යාපනයේ ඉඳලා හම්බන්තොට වෙනකම් මඩ කලපුවේ ඉඳලා මේ පුත්තරමඩ වෙනකම් එතුමාට මේ රටේ ජනතාව නියෝජනය කරන්න අයිතියක් තියෙනවා මට කොළඹ ඡන්ද ලක්ෂ සමා වෙන්න ඡන්ද 83000 ගානක් හම්බ වුණා. අපි ජනතාව නියෝජනය කරනවා. සමග ජන බලවේගයේ කණ්ඩායම මේ ආසන 54ක් ලැබුණා. ප්‍රධාන විපක්ෂය. ආපදා කළමනාකරණ පනත අනුව අපේ නීතිය තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා කියන මේ තුන් දෙනාගේ නායකත්වයෙන් ඇමතිවරු සහ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පස් දෙනෙක් සමග කණ්ඩායමක් තියෙන්න ඕනේ. ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. නැ ජනාධිපතිතුමා නරක මිනිස්සෙන් නෙමෙයි. ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ මේ අභියෝගය ජය ගන්න. ජනාධිපතිතුමාට මං හිතන්නේ මිනිස්සු මැරෙන්න දෙන්න කිසි ඕනකමක් තියනවා කියලා. මං පුද්ගලික විශ්වාස කරනවා එතුමා මේ පිළිබඳව හදවතින් කම්පා වෙනවා ඇති. මෙහෙම මිනිස්සු මැරණක ගැන. එතුමා කැමති වෙන්නේ නැහැනේ. එතුමා උදේට පහන තියනකොට බුදුන්ට කියනවා ඇති. අනේ අද දවසේ මෙහෙම මිනිස්සු මැරෙන්න එපා වෙන්න එපා කියලා. නමුත්
එහෙම කියලා මේක නවතින්නේ නැහනේ. තීරණ ගන්න ඕනේ. එතකොට විශේෂඥ වෛද්‍යවරු සියලු දෙනාම කියනවා මෙන්න මේ විදියට රට මේ මිනිස්සු ගැවසීම අඩු කරන්න. ලොක්ඩවුන් කියනවා නම් එහෙම කියන්න, මොනවද ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් කියනවා නම් එහෙම තියන්න. දැන් සිංගප්පූරුවේ කියන්නේ මේ සර්කිට් බ්‍රේකර් ෆියුස් එක ගලවන්න කියලා. නැත්නම් ගේම ගිනි ගන්නවා වෙනුවට ෆියුස් එක කියන පිච්චර එක නෙවෙන්නේ. සිංගප්පූරු කියන්නේ මේ මොකද සර්කිට් බ්‍රේකර් එක. සර්කිට් බ්‍රේකර් දැම්මම කෙලිම පුෂ් කරලා ලයිට් එක යනවා එච්චරයි. ලයිට් ගියාම මේ කරවල වෙනවා. හැබැයි ගේ ගිනි ගන්න ඊට පස්සේ අපි ආයෙත් අර මේ කොපර් වයර් එක හයි කරලා මේ ෆියුස් එක ගැහුවාම ආයෙත් ලයිට් එක යනවා. ගේ ඒ විදිහටම තියෙනවා. ගෙදර මිනිස්සු මැරලත් නැහැ, ගේ ගිනි අනගනත් නැහැ, මේ මේ ටීවී එක ගහලා ගිහිල්ලත් නැහැ. ඔක්කොම බඩු ටිකක් බේරලා වැඩේ ෂේප් වෙනවා. ඉතින් මේ සර්කිට් බ්‍රේකර් එකක් ගැන කතා කරන්නේ. හැමදාම වහන්න කියන්නේ මේනේ. එතකොට ජනාධිපතිතුමාට ඒ උපදෙස් දෙන කට්ටිය කියනවා ඇති එතුමාට නෑ සර් මේක වහන්න අවස්ථාවක් නැහැ කියලා. මොකද වැහුවොත් එහෙම ආර්ථිකේ කඩාවැටේ කියලා. අපිට 5000 ගෙවා ගන්න බැරි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ ජනාධිපතිතුමනි. ඔබතුමා මං කලින් කිව්වා වගේ ස්වාධීන පුද්ගලයන්ට කතා කරන්න. අපිත් දෙන්නම් ඕන වෙනව. මට කතා කරොත් මං ඇවිල්ලා මේ ජනාධිපතිතුමාට මේ විනාඩි 15ක මං දක්න විදිය කියන්න. විපක්ෂ නායකතුමත් එක්ක අපි එන්න. අපි මේක දක්න විදිය කියන්න. ඇයි 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 මේ මේ කෙටි කාලින සර්කිට් බ්‍රේකර් එක ෆියුස් එකක් දාලා ලයිට් එක මේ 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 ඕෆ් වෙන එක හොඳ ටීවී එකයි මේ ගෑස් කුකර් එකයි ඉලෙක්ට්‍රික් කුකර් එකයි ඔක්කොම ගහලා යනවට වඩා ගේ ගිනි ගන්නවට වඩා අපිට ඒක පහදලා දෙන්න පුළුවන්. ඉතින් අපිට කතා කරන්න නැහැ, අපි අහන්නේ නැහැ කවුරුත්. ඉතින් ජනාධිපතිතුමා මම හිතන්නේ මේකට බැලන්ස් පොඩි සමතුලිතතාවයක් තියෙන ඕනික මේ 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 තීරණය ගන්නකොට. දැන් ජනාධිපතිතුමා කැබිනට් සංශෝධනයක් කළේ උත්සාහයක් වෙන්න බැරිද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න? නෑ, ඉතින් මට මතක් වෙන්නේ අපේ මේ කවුද අපේ පවිත්‍ර මේ ඇමතුමිය කියපු කතාව. අර පුරෝහිතයාගේ රජතුමාගේ මේ පවිත්‍ර හිතනවා එයා බේරුණා කියලා. ඇත්ත තමයි. නැත්ත පවිත්‍ර කියන්නේ පවිත්‍ර තමයි බිල්ලට අහුවෙන්නේ. රජතුමත් බේරෙනවානේ කතාව. ඈ රජතුමත් බේරෙනවා. රජතුමත් බේරෙනවා. ඒ රජතුමත් බේරෙනවා. ඈ පුරෝහිතයත් බේරෙනවා. රජතුමත් බේරෙනවා පුරෝහිතයත් බේරෙනවා. එතකොට දැන් එහෙම වෙයිද මෙතන? වෙන පුරෝහිතය කරන්නේ දැන්? ඒ පුරෝහිතය අහුවෙයිද මන් දන්නේ නැහැ. මන් නම් මේක දැන් ස්කේප් ගෝට් කියලා දෙන්නේ. කාගේ හරි මත බර වැරද්ද පටවන එක. ඉතින් එයා ස්කේප් ගෝට් Power.